මගේ දෙක්ක එකතු වෙන්න මගේ channel එක subscribe කරන්න එහා පැත්තේ තියෙන සීනුවත් ඔබාගෙනම යන්න මොහමඩ් තස්ලිම් ඔහු ශ්‍රී ලාංකික වීරයෙකි තම මව්බිමට ආදරය කළ වරදට අදටද එක්තැන් වී විඳවනවා ඔහු ලබා දුන් තොරතුරු අනුව පසුගිය රජයේ ක්‍රියාත්මක වූවා නම් එදා පාස්කු ප්‍රහාරයේ මියගිය පිරිස අදටද ජීවතුන් අතරිය ඔහු විසින් සපේන ලද තොරතුරු අනුව පුත්තලම වනාත විල්ලුව ප්‍රදේශයෙන් ප්‍රහාරයට මාස 3කට පෙර අවිගබඩාවක්ම සොයා ගන්නා ලද අතර සැකකරුවන් 4 දිනක්ද අත්අඩංගුවට ගැන්වේ මේ අතර ශ්‍රැංගීලා බෝම්බකරු ඉල්හාම් ඊබ්‍රහීම්ද ඌ අතර ඔහු ඉතා ඉක්මනින් නිදහස් කළ බවද සඳහන්ය එහෙත් සියලු තොරතුරු සැපයීම හේතුවෙන් ඔහුට ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්වීමට සිදුවිය සහරාන් කල්ලිය නිවසටම පැමිණ නිදි ඇඳීම වෙඩි තැබූ අතර බරපතල තත්ත්වයේ සිටි මොහුට ජීවත් වීමට වාසනාව තිබුණද ඔහු අද අංශභාග තත්ත්වෙන් ඇඳෙහිම ඔත්වලව සිටිති ඔහුගේ වචනයෙන්ම කියනවා නම් එදා පැවති රජය ඔහු දුන් තොරතුරු අනුව ක්‍රියාත්මක වී නම් එදින පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස අදටද ජීවතුන් අතරිය ඔහුගේ බිරිඳ පවසන පරිදි පාස්කු ප්‍රහාරය සිදු වූ දින රූපවාහිනියෙන් ඒ පිළිබඳව දැනගත් ඔහු හඬා වැළපී ඇත තම ජීවිතය ගැන පවා නොතකා මෙපමණ තොරතුරු ප්‍රමාණයක් හෙළි කළ මොහමඩ් තස්ලිම් අද බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරයි එදා මියගියේ නම් මීට වඩා හොඳයි ඔහු පවසයි ඒ ඔහු ගැන දැන් සොයා බලන්න හෝ ඔහු අගයන්න කිසිම කෙනෙකු දැන් නොමැති නිසාවෙනි සියල්ලට ඔහු අමතක වී ගොසිනි මොහමඩ් තස්ලිම් ඔබ ශ්‍රී ලාංකික අපිට නම් වීරයෙකි තම ජීවිතයේ පවා තම මව්බිම වෙනුවෙන් කැප කළ